සද්දම්මා මුනි රාජ කම්බදා නමෝ තස්ස භගවතෝ අරහතෝ උත්තමති වරින් ඔඩා වෙසට පිටෙනවා අත්තා හි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුත්තෝද කියල සිතුවරෙක් වාසය කළා කුටි පලියක් ධනය තිබුණත් කරන්නේ දස් පහලක්ම අපාතර කාලා සිටින්නේ ඉපදදී සේවෙන්ට බැරිය කියා ඒකට වෙන් වුණා අර පෞද්ගලික විසඳ ගත්තු අම්මා ඉන්න පැත්තට කෑම දානාදීපින්කමක් සිදු කරෙන්න තියෙන නිසා දානාදීපින්කමක් සිදු කරෙන්න තියෙන නිසා තමයි රොඩි කෙතේ ලෝකේ සම්මතේ සත්‍යයි දුකසේ මේ අම්මා දරුවා බිහි කළා හරි මමාරුවෙන් තමයි ළමයාත් එක ගියොත් කෑම ලැබෙන්නේම නැහැ ළමයා ගෙදර තියලා ගියොත් කන්න ටිකක් හරි ලැබෙනවා ඇවිද ගන්න පුළුවන් වෙන කාලේ කබලක් අතට දීලා උඹ නිසා පුතේ මං ගොඩක් දුක් වින්දා ඒ නිසා ඔබට කන්න දින දෙන්න මට හයියක් නැහැ මේ නගරේ පොහොසතුන් විසින් දෙන දන්සල් තියෙනවා අන්නේම තැන් වලට ගිහිල්ලා ජීවත් වෙන කියලා ළමයා පිටත් කළා අම්මා යන්න ගියා මේ රොඩි ළමයා දැන් හිඟා කමින් ගෙවල් ගාන යන අතරේ තමන්ගේ කලින් ආත්ම පුරුද්දට සිටු ගෙදරටම ආවා සිටු ගෙදරට ආපු වෙලාවේ පළවෙනි දෙවෙනි තුන්වෙනි දොරටු වලට ගියාට කවුරුත් ගණන් ගත්තේ නැහැ හතරවෙනි දොරටුවේ මූලසිරි සිටානන්ගේ පුතා නැත්තම් මොණපුරා තමන්ගේම හිටියේ මේ විරූපී ළමයා දැකලා බයෙන් අඬන්න පටන් ගත්තා කෑකගා සිටුතුමාගේ මෙහෙ කරුවක දැනගෙන මේ කොල්ල වල්ලලා කුණුගොරට ඇදලා දැම්මා ගහලා එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුණා සමග ගමට පිඬුසිඟා වඩින වෙලාවේ ආනන්ද තෙරුණා දිහා බැලුවා නතර වෙලා ආනන්ද තෙරුණාසේව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අතරමඟ කුමක් නිසා දිහා බලා වදාළසේක්ද ඒ කියන්නේ කොහේ බලනවද කියලා ඇහුවා උන්වහන්සේ කුණුගොඩේ වෙතර සිටියා වූ පිළිබඳ සියලු තොරතුරු වදාළා ඒ කියන්නේ මේ කුණුගොඩේ ළමෙක් ඉන්නව නේද ඒ ළමයා කලින් ආනන්ද සිටුවරයා කියලා මතක් කළා ඉතින් ස්වාමීන්වහන්සේ ගිහිල්ලා මූලසිරි සිටුවරයා ගෙන්නව මොකද එයා පුතානේ මිනිස්සුත් රැස් වුණා බුදුරජාණන් වහන්සේ වදාළ මේ මහසිතානේ මේ කවුද කියලා දන්නවද කියලා ඇහුවා. මූලසිරිගෙන් ඇහුවා. දන්නේ නැහැ කිව්වා. මේ ඔබගේ තාත්තා ආනන්ද සිටුවරයා කියලා කිව්වා. මම පිළිගත්තේ නැහැ. අපේ තාත්තා සල්ලිකාරයෙක්ම මේ දුප්පත් වෙලා ඉපදෙන ඉඳියා. නැහැ කිව්වා. ඊළඟට ආනන්ද සිටුතාගේ පුතාය පුතාට මහා පස්මහා නිදාන පෙන්වන්නද කියලා රොඩි ළමයට මතක් කළා. භාග්‍යතුන් වහන්සේගේ අනුභවයෙන් මේ ළමයාට මතක තිබුණු නිසා ජාති ස්මරණ වශයෙන් එයා ගිහිල්ලා නිදාන පහ පෙන්නවා. ආන් එතකොට තමයි මූලසිරි පිළිගත්තේ තමන්ගේ තාත්තා ධනෙ රැස් කළා මැරලා හිස් අතින් රොඩි කොල්ලෙක් බවට පත් වුණා. තමන්ටත් එච්චරයි වෙන්නේ. එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. පන්සිල් දී පීඨාගෙන එතන පටන් තෙරුවන් සරණගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අදාළ අපිට ඉතා පැහැදිලි බොහොම සරල අර්ථයක් තියෙන්නේ. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා මට ළමයි ඉන්නවා මට ධනෙ තියෙනවා මට බය වෙන දෙයක් නැහැ. එහෙම හිතලා ඉන්නවා. හැබැයි තමන් මිය යන වෙලාවේ ඒ ළමෙක්වත් ධනෙන්වත් ප්‍රයෝජනයක් නැහැ. පිළිකාවක් වගේ හැදුනොත් ඒ කිසිම දෙයකින් වැඩක් නැහැ. කොච්චර ධනෙ තිබුණත් ඒ ධනෙ වියදම් කළා සනීප කරන්න බෑ. ඒ වගේ සනීප කරන්න බැරි මාරාන්තික අසනීප තියෙනවා. ඒවා වැළඳුනාට පස්සේ දරුවන්ගෙන් පිහිටක් නෑ. දරුවන්ට වැළඳුනොත් දෙමව්පියන්ගේ පිහිටක් නෑ. ඥාතියට වැළඳුනොත් ඥාතින්ගේ පිහිටක් නෑ.
කිසිම කෙනෙකුට මේ ලෝකේ පිහිට වෙන්න බෑ. ඒක නිසා ධනෙ තියෙනවා කියලා උඩඟු වෙන්න බෑ. දෙකින් පිහිටක් තිය කියලා හිතුවට සමාහට සමහර තැන්වල ජරා මරණයට යනකොට ව්‍යාධියට යනකොට ළඩ වේදී වයසරියද්දි මැරෙද්දි පිහිටක් නැති වෙනවා. ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ ගාථාවක් අපි මේ ශ්‍රවණය කළේ, බොහොම වටිනා කතාවක්. ඒ සිටුවරයා ආනන්ද නමින් නම් කළා තිබුණානේ. 40 කෝටියක් ධනය තිබුණා. නමුත් පුතාට දිනපතා තුන් පාරක් කියා දුන්නේ අඳුන් ගානවා වගේ ගෙවිල යනවා දියදම් කරොත්, වේයතුමස් වඳිනවා වගේ ටිකෙන් ටික හරි එකතු කරගන්න. එකතු කළොත් තමයි තමන්ට සැප විඳින්න පුළුවන්. එතකොට මේක මේ දන් දීම ගැන දන්න කෙනෙක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ දෙන්න, දීමෙන් ලැබෙනවායි කියලා. නමුත් මේ සිටුවරේ ධර්මයේ දන්නේ නැහැ. අන්ධ බාලයි, පෘථජ්ජනයි. ඒ නිසා කියා හිතුවේ එකතු කළොත් ලැබෙනවා. ඉතින් එහෙම ඉඳලා මැරිලා ගියා. අර සිටුමාලිගේවත් 40 කෝටිවත් තරම් ගියේ නැහැ. රොඩි පවුලක උපදිලා කන්නවත් නැතුව දුක් විඳින කොටයි මෙන් තමන්ගෙම ගෙදර මිනිස්සු එකතු වෙලා එළියට ඇදලා දැම්මා. ඒක තමයි සංසාරී ස්වභාවය. විටක ධනවත් වෙලා ඉන්න විටක දුගී දුප්පත් වෙනවා. විටක මිනිස්සෙක් වෙලා ඉන්න විටක තිරිසන් වෙනවා. විටක සක්විති රජ වෙනවා, තවත් විටක බොහොම දුක්ඛිත ජීවිතවලට සතර අපායට වැටෙනවා. ඒක තමයි යථා ස්වභාවය. ඉතින් මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ, ගැලවෙන්න ඕනේ කියන අදහසින් අපි ඔබ පැවිදි වෙලා ඉන්නෝ. තව සමහර අය පැවිදි වෙන්න විත් තියෙන, පැවිදෙන්න උත්සාහ කරනවා. සමහර අය කියන පැවිදි වෙන්න බැරි වුණත් අපි ගෙදර ඉඳගෙන වෑයම් කරනවා මේ සංසාර දුකෙන් අත මිදෙන්නට. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ සීලය මුල් කරගත් සීල සමාධි ප්‍රඥා මාර්ගයක් දේශනා කළ තැන ඒකෙදි සීලය පිරිපුන් කරන්න බැරි වුණත් සමාධි ප්‍රඥා පිරිපුන් කරගන්න අපි වෑයම් කරන්න ඕනේ. දැන් දිනපතා අපිට ලැබිච්ච සීලය මනසිකාර කරන්න ඕන. සීලානුස්මති වශයෙන් සාමාන්‍ය සිල්ප 10ක් තියෙනවා. ඒ 10 උපරිම වශයෙන් රකින්න බලනවා. අපි කල්නොත් කියලා තියෙනවා මේ පිරිසට යම් මේකින් තමන්ට සිල්පද එකක් හෝ බිඳෙනවා නම් බිඳුනොත් හරි ඒ ගැන සිතමින් පසුතැවෙන්න එපා. එහෙම සිතමින් පසුතැවෙන එක අකුසලයක් කියන එක. කරන්න තියෙන්නේ නැවතත් ගුරුවරයෙක් හම්බ වෙලා ගුරුවරයා ආපු වෙලාවකරි සිල් සමාදන් වෙනවා. මේක තමයි ප්‍රතිපදාව. එහෙම නැත්නම් සිල්පද එකක් රකින්න බැරි කෙනෙක් කියලා නම් භාග්‍යතුන් වහන්සේ ඒක කෙලින්ම නොකියුවත් මේ කාල විපත්‍යත් එක්ක අපිට කරන්න තියෙන්නේ මේ පැවිද්දෙන් අයින් වෙලා යන එකවත් ධර්මයෙන් අයින් වෙන එකවත් නෙවෙයි. ඒ සිල්පදය අමතක කරලා පුළුවා සිල්පද අපිට නවයක් පුළුවන් කියලා ඒක උපරිම රකින්න. මම මෙහෙම කියන්නේ මෙන්න මේ හේතුවෙන්. මේ අත්දැකීමක් තියෙන අපට දැන් සමහර තරුණ සාමින්නාසේලා නොයෙක් සිල්පද තියෙන සමහර තරුණ කාලේ අග්‍රක ගන්න අමාරුයි, බිඳෙන්න පුළුවන්. විශේෂයෙන් රාගයේ සම්බන්ධ සිල්පද කිහිපයක් තියෙන උපසම්පදා භික්ෂූන්ට ඒව කරගන්න බැරි වුණාම ඒ ගැන කියා දෙන්න ගුරුවරුත් නැති වුණාම ගෙදර යනවා එයාය. බොහොම සිල්වත් හිටපු අය. සිල්වත් කියන්නේ මේ සම්බරභාවයනේ. දැන් අර වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක කවුරුත් දන්නෙත් නැහැ, කියන්නෙත් නැහැනේ. හැබැයි ඒක මේ තමන්ට පාලනය කරගන්න බැරි වුණා මානසිකව. ඊට පස්සේ මෙයා දැන් මෙහි ආරන්නේ හරි පන්සල කරි කියන්නකො ඉන්නතුරු ඒ ස්වාමීන් වහන්සේ බොහොම සංවරයිනේ. සිල්පද උපරිම රකින්න තමන්ට පුළුවන් ටික. ඊළඟට භාවනා වඩනෝ. පැයක් දෙකක් තුනක් හරි භාවනා කරනවා. නිකන් ඉන්නේ දහම් පොතක් හරි කියවල දහම් දෙනම වර්ධනය කරගන්නවා. ධර්ම ශ්‍රවණය කරනවා. තමාට බණ කියන්න පුළුවන් භික්ෂුවන් නම් දවසට ධර්ම දේශනාවක් හරි කරනවා. බෝධි පූජා පවත්වන විහාරස්ථානික නම් විහාරස්ථාන පිළිවෙත ගත්තොත් සංඝික දාන වලට වැඩම කරලා මේ මිනිස්සුන්ට පින් රැස් කරගන්න උදව් වෙනවා. තමන්ටත් එහි පිනක් වෙනවා. පිරිත් පින්කම් වලට වැඩම කරලා මිනිස්සුන්ට සෙත් පතමින් පිරිත් කියනවා. එළි වෙනකම්. පාංශකූල වලට වැඩම කරලා මිනිස්සුන්ට ඒවට උදව් කරනවා. කොයි පැත්තෙන් ගත්තත් පැවිද්දෙක්ව ඉන්න වෙලාවේ සීලය පරිපූර්ණවත් චුට්ටක් නැති වුණත් කොහොමත් පින් රැස් වෙනවා. එයා ගෙදර යනවා. ඉතින් ගෙදර ගියාට පස්සේ බුද්ධ වන්දනාවක් නැහැ. උදේ අවස බුද්ධ වන්දනා කරනවනේ, ඒක නැහැ.
අර වත් පිළිවෙත් කිරීමක් නැහැ. චෛත්‍ය මලු බෝ මලු අමදින්න බෑ. ගෙදර ඒව ඇත්තෙන්නේ නැහැ. වෙන ප්‍රතිපදාවක් ගෙදර තියෙන. තමන් උපයාගෙන සපයාගෙන කන්න ඕනේ. ඒ සඳහා උදේ ඉඳන් හවස වෙනකම් මහන්සි වෙන්න ඕනේ. එතකොට අර කිව්ව එක පින්කමක්වත් මේ තරුණයාට කෙරෙන්නේ නැහැ. හැබැයි මේ ආරණ්‍ය හරි පන්සලේ ඉන්නක විශේෂ ආරණ්‍යයක් ගත්තොත් ඒ භාවනා පැය 3ක් විතර කරගන්න. ඒක වැඩි වෙන්නත් පුළුවන්. ඊළඟට බුද්ධ පූජා, බෝධි පූජා වපිලිවෙත සිදු වෙනවා. දැන් අරවම් ගුත් නැහැ. ඉන්දරේටල බණක් අහේත් සංසුන් ඉතින් අහන්න වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම තමන්ගේ නිවන් මඟ වැහිලා ගියා වෙනවා. අර එක සිල්පදයක් කරේ මොකක් හරි අඩුපාඩුවක් අල්ලගෙන එයා ගෙදර ගියේ. ගිහිල්ලා සියල්ලම නැති කරගත්තා. හිටියනම් කොයි තාක් එයාට පින් රැස් වෙනවද? එනිසා මේ ලිහිල් කරලා කියනෝ නෙමෙයි, මේ කාලේ හැටි, කාලේ පත්ති නිසා සමහරට කෙරෙස් බහුලයි. එනිසා 100%ක් අර ධර්ම දහම් පොත්වල විනය පොතේ තියෙන එකම බලන්න ගියොත් සමහරට තමන්ට මේක එපා වෙනවා. එනිසා කල්යාණ මිත්‍ර ගුරුවරයෙක්ගේ ඇසුර ඒකට ලබන්න ඕනේ, උපදෙස් ගන්න. දැන් මේ උපදෙසත් තමයි මම මේ කියන්නේ. මේකෙන් කියන්නේ තමන් උපරිම වශයෙන් තමන්ගේ කටයුතු තුලේ දෙන්න හැසිරෙන්න බැරි වෙන ඒවා ගැන පසුතැවෙන්න යන්න එපා, අතහරින්න එපා මේ ප්‍රතිපදාව. මේක අතහැරියොත් වැටෙන්නේ දුකට. ඒකාන්තෙන් දුකට වැටෙනවා. වැටෙන්නේ ගිහි ගෙදරට පැවිද්දෙක් නම් වැටුණ ගමන් අර ගිහි කටයුතු වල යෙදෙන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඊට පස්සේ පෞරස් කරන්න සිද්ධ වෙනවා. දැනට වඩා පැවිද්දෙට පෞරස් වෙන අඩුයිනේ. වචනේ සංවරයි, කය සංවරයි, සතුන් මරන්න පෙළඹෙන්නේ, හොරකම් ආදියට පෙළඹෙන්නේ, කාමීච්ඡාචාරයන්ට අවස්ථානේ, බොරු කියන්න හේතු අඩුයි, සුරාපානය නැහැ. මේ වගේ හොඳ සංවර ජීවිතයක් ජීවේ. පන්සිල් හොමත් රැකිලා තියෙනවා. සමහරවිට විකාල භෝජන ආදී කරන පැවිද්දෝ ඉන්නවා. නමුත් ඒව ලොකු හානි නෙවෙයි. මොකද ඒව පව් නෙවෙයි. පඤ්ඤත්ති වජ්ජේ බිඳීමයි වෙන්නේ. පැනවීම බිඳ වෙනවා. එච්චරයි. ඒ වගේ දේවල් තියෙනවා. පොඩි පොඩි දේවල්. මිල මුදල් පරිහරණය කරන්න වෙනවා. ඉතින් ඒව නිසා පැවිද්දා නැති කරගන්න අවශ්‍ය නැහැ. අතන වෙන්නේ මොකක්ද? දැන් එයා සතුන් මරන්න පෙළඹෙනවා. ගෙදර ගිහිල්ලා. තමන් නිසා, තමන්ගේ ඥාති නිසා, දූ දරුවෝ නිසා, භාර්යාව නිසා සතුන් මරන්න යනවා. ජීවත් වෙන ක්‍රමයක් නැති වුණොත් හොරකම් කරන්නත් යනවා. කාමී වරදවා හැසිරෙන්නත් ඉඩ ලැබෙන සමහරට. ඇයි? එහෙම පරිසරයක් තමයි එළියේ තියෙන්නේ. බොරු කියන්න වෙනවා. සමහරට අසත්පුරුෂ සේවනයට වුණොත් සමහර ප්‍රශ්නමද කරන්නයි කියලා බොන්නත් පුරුදු වෙයි. ඔන්න බලන්න. ඉතා බැබලෙන ජීවිතයක් ගෙවාගෙන ගියා. පොඩි දෙයකින් ඒක අතහැරුණා නම් හිතන වැඩි නිසා ඒක අතහැරන අතහැර ගන්නවා. මේක හරියන්නේ කරන්න බෑ කි. අන්තිමට මොකුත් නැහැ. ඒ නිසා මේක හොඳට හිතන්න. සීලය දැඩීව ගන්න එපා. සාමාන්‍ය විදිහට සීලය ගන්න. සීලය තියෙන සංවරය පිණිස, පහසුව පිණිස, නැතු අපහසුර නෙවෙයි. දැන් තමන් අන්න ඉදිරියේදී පාසංවර වෙන්න ඕනේ කොහොමත්. ගමන බිමන ඕන දෙයක් කතා බහ වුණත් දැන් පැවිද්දෝ දායක වෙන තැන්වලට ගිහිල්ලා කොක්කන්ලා හිංසිනාසෙන්නේ නැහැ. අතින් පිටටක ගහ වීලු කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය වෙලාවට කරගත්තත් තම තමන් ඕනෝන්ගේ අවබෝධය පරිදි. නමුත් දායකයෝ ඉස්සරහා ලෝකවජ්ජයට බයේ බොහොම සංවරව ඉන්නවා. කතා කරන්නේ වත් නැහැ එහෙම. අන්න එහෙම වෙන්න ඕනේ. ඒකත් සීලයක් තමයි. ඒක සිරිතක්. චාරිත්‍ර සීලය. වාරිත්‍ර සීලය තමන් එකයි පුද්ගලිකව තමන් කරගන්න ඕන එකක්. කවුරුත් හොයන්නේ නැහැ සිල්පද කියක් රැක්කද කියක් කළුවද ඒක අහන්නේ කවුරුත්. තමන් පුද්ගලිකව රැක්කන. ඒ අතර ඒක එහෙම යන්න දීලා මේ ආනාපාන සති වගේ සමත භාවනාව නැත්නම් මෛත්‍රී භාවනාවත් හොඳයි. ධ්‍යාන වඩන්න පුළුවන් භාවනා දෙකක් මම මේ කිව්වේ. නැත්නම් බුදු ගුණ වැඩිවීමත් වඩදක් නැහැ. හොඳයි. සද්දා වැඩෙනවා. නැත්නම් ධ්‍යාන වැඩෙන්නේ නැහැ. අසීමිත නිසා. අනන්ත නිසා ධ්‍යාන වලට සීමා වෙන්නේ නැහැ කියනවා බුදු ගුණ, ධම් ගුණ සහ සංගුණ. ඉතින් මේ ඕනම කමඨාණක් එකක් කියලා කියන්න බෑ. අපි දැනට පාවිච්චි කරන්නේ ආනාපාන සතිය බහුලව. තේ ආනාපාන සතිය වඩලා පැයක් දෙකක් තුනක් දවසට දිනු කළොත් සතියක් දෙකක් විතර කරගෙන ගිය සාදුනිකෙක් එයාට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් කලින්ට වඩා සිතේ තැම්පත් භාවය ඇති වෙනවා. ඒක ඇති වෙන්න හේතුව එක පිනක් තියෙන්න ඕන. සංසාරේ කරපු ත්‍රි හේතුක කුසලයෙන් ඉපදිලා තියෙනවා නම් කොහොමවත් තැම්පත් වෙනවා. තැම්පත් වෙන්නෙම නැත්තම් එයා දි හේතුකයි. හේතුව අලෝභ ආදේශ දෙකෙන් විතරයි පිංකම් කරලා තියෙන්නේ. අමෝහය යෙදිලා නැහැ. ඉපදෙනකොට
මුල් වෙච්ච කර්මයට. ඉතින් ඒක දි හේතුක භාවය. ආලෝක සංඥාවත් එන්නේ නැහැ. ඉතින් එහෙමයි කියලා අතහරින්න නැතුව අඩුමතරේ බුදු ගුණවත් වඩන්න ඕන. පින් රැස් වෙනවා. හැබැයි වැඩෙන කෙනෙක් ගමු, එයාට හොඳට දැන් මේ සමාධි වැඩෙන්න ගන්නවා. ආලෝකය පේනවා, සමාධිමත් බව එනවා. බාහිර අරමුණු විතරේන ප්‍රමාණය අඩු වෙලා අර හුස්ම රැල්ල වැදෙන තැනටම හිත පිහිටනවා. කලින් මුලින් මුලින් හිත එහෙම ගියාට පස්සේ පස්සේ අඩු වෙනවා ඒ ප්‍රමාණය. වැඩිපුරම හිත නතර වෙනවා අරමුණේ, කමඨහනේ පවතිනවා. ඒ සමාධිය බලවත් වුණ තැන ධ්‍යාන හතරට යන්න පුළුවන්. ඉතින් ඒක ධ්‍යාන මට්ටම් වලට ගුරුවරුන්ගෙන් අහගෙනපත් වෙන්න ඕනම් පුළුවන්. මේ සමාධිය බලවත් වුණා එතනින් ප්‍රථම ධානයට අදිෂ්ඨාන කරලා යනවා. දෙක තුන හතර වශයෙන් යන්න පුළුවන්. ඕන අරූප ධාන වලට ඇත. දැන් ඒක සමාධිය බලන්න. සමාධිය ආනිසංස සමාධියට පත් වෙනකොටම සාමාන්‍ය සමාධියේදී පවා කාමච්ඡන්දේ නැහැ. කාමාශා වෙන්නේ නැහැ වෙලාවට. ව්‍යාපාදේ නැහැ, තරහ යන්නේත් නැහැ. ඒතකොට සමාධියකට පත් වුණාම සමතේ තරහ යන්නේත් නැහැ. තීන මිද්දේ අහලකවත් නැහැ. අර සමාධි ආලෝකය දැක්කට පස්සේ පුදුම වෑයමක් වීරයක් එනවා. පැය දෙක තුනේ වැඩිපුර භාවනා කරන්නත් හිතන සාමාන්‍ය. එතකොට එතන තීන මිද්දය කයේ හිතේ කම්මැලිකම නිදිමත නැති වෙනවා. පුදුම වීරයක් ඇති වෙනවා. හයියක් එනවා ඇඟට භාවනා කරන්න. ඊට පසුත වෙන්නේ යා පරණ දේවල් වලට. කරගන්න බැරි වෙච්ච ඒවා ගැන ඉව හිත. කරගන්න බැරි වෙච්ච කුසල් ගැන පසුත වෙන්නේත් නෑ. දැන් වර්තමානයේදී යා පිහිටනවා හිත. උද්දච්ච කුක්කුච්ච ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාව ධර්මයේ ගැන සැක දුරු වෙනවා. දැන් ඔය පහෙන් බාධා නොවෙන තැනට කියන සමාධිය කියලා. සමාධිය ආව කියන්නේ පහ අර නීවරණ පහ නැහැ කියන එක. නීවරණ පහ පිරිසුදු කර ගන්නකම් තමයි අමාරු. එතකන් කාමරාගෙනවා, තරහ එනවා, නිදිමත එනවා, භාවනාවේදී කරගන්න බෑ, නැගිටලා යන්න හිතෙනවා. මොකෝ තාම අර නීවරණ වලින් ආවරණය කරන් ඉන්නේ තමගේ හිත. ඉතින් ඒ වෑයම් කරගෙන කඩාගෙන යන්න ඕනේ. අර බන්ධන කඩන් යනවා වගේ. සිර ගෙදරක මැදිරියක් කඩන් යනවා. ඒකට කොටු වෙලා එතනින් යන්න බෑනේ කියලා අතහැරියොත් ඉතින් දියුණු වෙන්නේ නැහැ. අර ගිඩිගාන ගලක් වගේ නිතර පිරිමදින් බලන්න ඕන, කරලා උත්සාහ කරන්න ඕන. එහෙනම් මේ සමාධි භාවනා වඩන්න නැවත 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 තමන් දවසේ වැඩි වෙලාවක්, අපි සාමාන්‍යයෙන් මෙහි පැය 3ක් අපි වෙන් කරලා තියෙනවා. ඒ පැය 3ේවත් අදිෂ්ඨාන කරගෙන කරන්න. එතකොට මේ තමන් මේ දියුණු වෙන්න, දැන් පැවිදි වුණේ මොකටද? ඒක දියුණු වෙන්න. පැවිදි වෙන්න ආවේ මොකටද? අපි ඒක දියුණු කරගන්න තමයි මම මේ කතා කරන්නේ. වෙන මොකටවත් නෙවෙයි. මේක අනිවාර්යෙන් මෙතන ඉන්න අයටයි මම මේ මූලිකව කියන්නේ. දුරින් ඉන්න අයට මේක සමහරට වීරයක් වේවි. දැන් අපිට කැමැත්තක් තියෙනවා, හරි ආසාවක් වුණත් කමන්නේ. සමාධියක් ලබා ගන්න. හිත එක්තැන් වෙන්න. සාන්ත සුවයකින් ඉන්න පුළුවන් නම් භාවනා පැයක කොච්චර දෙයක්ද කියලා අපි ඒකට ඇලුම් කරන්න ඕන. සමාධියට ඇලුම් කරන්න ඕන ඉස්සෙල්. ඡන්දචිත්ත කියලා තියෙනවා නේ. කැමැත්තක් හිතක් ඕන එක ලබන්න නම් විරිය විමර්ශන ඊට පස්සේ යදන්න පුළුවන්. වීර්ය කරන්න පුළුවන්. නුමනින් නුවණින් කටයුතු කරගෙන වෙලාවෙන් කරගෙන මේ ඕනතරම් වෙලාව තියෙන තමන්ට හදාගත්ත හැකි පුළුවන් නම්. කැමැත්ත යෝන නැත්තේ නෑ, වෙලාව හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නිදා ගන්න වෙලාව පොඩ්ඩ අඩු කරා නම් ඒකට රැට ඕනනම් භාවනා කරන්න පුළුවන්. උදේම නැගිට ඒත් පුළුවන්. දවල් රස්නේ කියලා සමහර විට හිතෙනවා. ඒත් කමන්නේ, වෑයම් කරන්න. කුටිය ඇතුළට ගියාම රස්නේ නැහැ ලොකුවටම. ඉතින් ඒවට උපක්‍රම යොදා ගන්න. රස්නේ අඩු වෙනකන් ඉන්න බෑනේ භාවනා කරන්න. ඔය තමන් උත්සාහ කරන්න. ඉතින් උදේ වරු හොඳයි කියනවා. හවස් වෙනකොටත් හොඳයි කියනවා. ඉතින් මේ ඕනම වෙලාවක් පැවිද්දෙකුට තියෙන වැඩේ තමයි භාවනා. ඒ සමත. ඒකේ වාඩිලා කරන්නේ සමත භාවනා නිසා. ඒක අර සමාධිය ඇති කරලා දෙනවා. එතනත් ආනිසංස තියෙනවා. දැන් සිල්පද කඩා ගන්න හේතු නැහැ යාට සමාධිය ආවට පස්සේ. ධානය තිබුණත් සිල් කැඩෙන්නේ නැහැ. එතකොට සීලේ සමාධියේ පිරිපුණනකොටම සීලේ පිරිපුණන ලයික පැත්තක. එතනින් නතරන වෙයි. දැන් සමාධිය කියන්නේ හරිතාවකාලික. දුර ගමනක් ගියොත් හරි, දරුණු ක්ලේශයක් අපිට ආවොත් හරි, වික්ෂිප්ත අරමුණක් ආවොත් හරි, සමහර විට අපේ තිබිච්ච මේ සමාධිය ඔක්කොම නැති වෙලා යනවා. හිත අසංවර වීමෙන් මේක වෙන්නේ. ඒක නිසා කඩෙන්න පුළුවන්. ඒක නිසා සමාධිය ස්ථිරයි කියන්න බෑ. ඒ නිසා සියලු අරමුණු එන අරමුණු తాවකාලික බව සදාකාලික නොවන බව අපි වනපොත යහලා තියෙනවා, කියවලා තියෙනවා, බරටත් අහලා තියෙනවා. මේක බලන් ඉන්න ක්‍රමයක් අපි මෙහෙදී යෝජනා කරලා තියෙන හැමෝටම විපස්සනා කමට අහන
පැරණි ආචාර ප්‍රාචාර පරම්පරාවෙන් භාග්‍යතුන් වහන්සේගේ මුඛ අභිමුඛී ඉඳගෙනම මේක මේ කමටහ නැවිත් තියෙනවා. ඒතර කොණක් අල්ලගත්ත ආනාපාන සතිය හෝ පිම්බීම හැකිදීම් වගේ එකක් මොකක් හරි අල්ල ගන්න ඕනේ. නැත්නම් කමටහනක් නැහැනේ. බුදුගුණ භාවනා වුණත් ගන්න පුළුවන් මේ අතරතුරේ. දැන් අරමුණු ගෙවෙන බව බලන්න අපිට දැන් මේ වෙලාවේ ඇහෙනවා කුරුල්ලෝ අඬනවා. ඒ සද්දය කෙවිලා යනවා. ඒක ස්ථිරද? තමන් බලන්න ඕනේ. දැන් මේ මුකුත් අරමුණක් එන්නේ නැති වෙනවා. ආනතර අපිට බුදු ගුණයක් අවශ්‍ය වෙනවා. මෛත්‍රී සිත සුවපත් වේවා කියන එක වගේ. නැත්නම් හුස්ම රැල්ල දිහා බලන් ඉන්න පුළුවන් ටිකක්. නැත්නම් පිම්බීම ඇකිලිම දිහා බලන් ඉන්න පුළුවන්. ඒවත් ගෙවිලා යන බව බලන්න පුළුවන්. නැත්නම් මේ අද්දක ස්පර්ශ වෙන වම් අතුර දකුණු අත තියලා හරි කකුල් දෙක උඩින් අත තියලා හරි නම් තමන්ට දැනෙන්න ඕන මේ අද්දක ස්පර්ශ වෙලා තියෙනවා. ඒ ස්පර්ශය බලන්නත් පුළුවන්. නැත්නම් තමන් කකුල් දෙක පරියන්කෙන් තියන් ඉන්නව නම් දන හිස් දෙක ගෑවිලා තියෙන්න පුළුවන්, කලව ප්‍රදේශ ගෑවිලා තියෙන්න පුළුවන්, ඒ සියලුම කොටස බිම ගෑවිලා තියෙන කකුල් දෙකේ. අන්නේ වැදෙන තැන බලන්නත් පුළුවන්. toy ටික තමයි දැනෙන්නේ. ඒ අතරතුරේ කායික වේදනා දැනෙන්න පුළුවන්. කොන්දේ අමාරුවක්, කකුල ගැක්කම, ඒකත් බලන්න ඕන. ඒක බලාගෙන ඉන්නකොට සමහරට ගෙවිලා යන බව පේනවා, සමහරට ගෙවීම නොවුනොත් හිමිහිට ඉරියව්ව මාරු කරගන්න වෙනවා. ඉතින් බාහිරෙන් එන්නේ ශබ්ද, ඒවා තියෙනව නම් බලන්න පුළුවන් ගෙවිල යනවායි කියලා. එස්පියන් ඉන්නකොට නොඑක් එලි පේන්න පුළුවන්. මේ සමාධි ආලෝකනේ මම මේ කියන්නේ විපස්සනාව ගැනයි. සමාධි වැඩුව කරාට බලවත් ආලෝක තියෙනවා. එයාට එකෙන් හරි පහසුයි විපස්සනා කරන්න. ඒක නැතිම නම් මොකද කරන්නේ? බෑයි කෙලින්නක් බෑනේ. එහෙනම් අර අමුවෙන් හැම ගහනවා වගේ කෙලින් යුද්ධෙට බැස්සා වගේ ආයෙත් සමත කිරිල්ලක් නැහැ. සමනය කිරීම අරව මෙව නැහැ. සීතල කිරීම නැහැ. කෙලින්ම රස්නේ පිටින්ම වතුර බිව්වා වගේ වැඩේ පටන් ගන්න. මොකද කරන්නම දෙයක් නැහැ. සමාධිය එන්නෙම නැහැනේ. ඉතින් මෙයා මේ සද්ද අහගෙන ඉන්නකොට එයාට ඒ තුලින් සමාධියක් එනවා. ක්ෂණික සමාධිය. විපස්සනා සමාධිය කියලා එකට කියනවා. ඒක අර ධානා මට්ටම් වලට යන ගන්නේ නෙවෙයි. අරමුණු විමසීමසා ඉන්න මොනෝ හරි එකඟ බවක් ඉතින් ඕනන්නේ නැත්තම් කොහොමයි බලන්නේ? නලියනවා නැත්තම්. දැන් මෙයා බොහොම සාවධානව අර සද්දෙට සමන් දෙනවා. සද්ද ගෙවිල යනවා. එනකොට එයාට ගඳක් හරි සුවඳක් හරි එනවා. ඒකත් ගෙවිල යනවා. එයාට මේ කයේ ස්පර්ශයක් දැනෙනවා, වේදනාවක්. ඒකත් ගෙවිල යනවා. සැපක් දැනෙන්නත් පුළුවන්. ඒකත් ගෙවිල යනවා. ඕන ඔච්චරයි තියෙන්නේ. ඔය ටික් කරගෙන ඉන්නයි තියෙන්නේ. ඒකට කියනවා විපස්සනා භාවනාව. ඉතින් බලාගෙන ඉන්නකොට එයාට සම්මසනේ ඥානය කියන කොටස නැත්තම් මානසිකාරයක අනිත්‍ය වශයෙන් බැලීම කියන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇතිවීම නැතිවීම පස්සේ ප්‍රකට වෙනවා. මේ පිළිවෙලින් වෙන හැටි මම මේ කියන්නේ එකපාර වෙන්නේ නැහැ. බලන් ඉන්නකොට එයාට ප්‍රකට වෙනවා මේ අරමුණම ගෙවිලා යනවා. උප්පාද වය. තුනක් කියන උප්පාදෝ පඤ්ඤා තිතස් සංයතත්තම් පඤ්ඤාති ආදි වශයෙන් වයෝ පඤ්ඤායති වශයෙන් තියෙනවා. වෙනස් වෙයි පවතිනෝ නැති වෙනවා, ඇති වෙනවා පේනවා, වෙනස් වෙයි පවතිනවා පේනවා, නැති වෙනවා පේනවා. දැන් මේ හැමදේම දකින්නේ හිතකින්. මේ හිත බොහෝ වාරවල බිඳෙනවා. එකම හිතයි කියලා අපි සම්මුතියෙන් කිව්වට මේක ඇතුලෙන් බැලුවොත් පුදුමාකාරියට හිත ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උප්පාටි දිවංග වශයෙන් කුඩා චිත්තක්ෂණ තුනක් පවතිනවා. චිත්ත වීතියක චිත්තක්ෂණ 17ක් තියෙනවා. 17ව 3ක් 51ක් තියෙනවා. මේ 51 ඒවා කෝටි ලක්ෂයක් පහළ වෙනවා සාමාන්‍ය තප්පරයකට. 51 ඒවා 51 ඒ වගේ ගණන් කරොත් ඔක්කොම එකතු කරලා බැලුවොත් චිත්තක්ෂණ කෝටි ලක්ෂයක්. ඒක ඉතින් ලොකුවට බරක් කරගන්න නෙවෙයි මේ කිව්වේ දැනගන්න. එහෙනම් හිත කියන එක බිඳි බිඳි යන නිසා මේ දකින රූප දකින් එකම හිතින් නෙවෙයි. වෙනස් වෙලී ගිහිම හිතවලින්. එක රූපයක් බලලා තව රූපයක් බලන්න එක හිතින් නෙවෙයි වෙනස් හිතකින්. එක ශබ්දයක් සොරයක් අහලා තව සොරයක් අහන්නේ වෙන හිතකින්. දැන් සක්මන් භාවනා වෙන අපි ගොරෝසු විදියට තේරෙන්න කියනවා. ඔසවනකොට තියෙන හිතින් නෙවෙයි අඩිය ගෙනියන්නේ. ගෙනියනකොට තියෙන හිතින් නෙවෙයි අඩිය තියන්නේ. පතුල තියන්නේ. ආන් ඒ වගේ එකින් එකට මේ සිතුවිලි ගෙවිලා යන බව, විනාශ වෙන බව, අලුත් වෙන බව දැන ගැනීමක් ඇති වෙන්න ඕනේ. හෘදය වය වශයෙන් ඥානයක් එනවා. ඊට පස්සේ බංග ඥානය කියලා එකක් තියෙනවා. මේවා සියලු සංස්කාර බිඳෙනවා. හටගත් සියල්ල බිඳෙනවා. මං ඇසුරු කරන සියල්ල බිඳී යනවා. මං ප්‍රේම කරන සියල්ල බිඳී යනවා. මගේ කියලා ගත්ත සියල්ලත් බිඳී යනවා. හදපු ගෙවල්, ගත්ත වාහන, අද ළමයි, පැවිද්දෙන්න තමගේ සිවුරු පාත්‍ර, කුටිසෙනසුන්, නොඑක් දායකකාරක ආදීන් ඔය සියල්ල බිඳිලා යනවා. නැතිවෙලා යනවා. බංගනේ.
මේක නැති වෙනවා කියලා ප්‍රකට වෙන්න වෙන්න යාට බයක් ඇති වෙනවා. දැන් මේ ගත්තු සංස්කාර පොදිය මගේ කියලා අල්ලගත්තු ටික නැති වෙනවා. මගේ වෙන්නේ නැහැ. අයිතිවාසිකම් නැති වෙනවා. ඉතින් මේ මගේ නොවිල යන ඒවා මගේ කියලා ගත්තු හරි භයානකයිනේ. මොකෝර ඒවා බින්දෙනවනේ. බින්දෙනකොට දුක නෙන්නේ. දුක් වෙන්න තියන අඬන්නයි තියෙන ඉස්සරහට. ඇයි තමන් ගත්තේ වැරදි විදියට නම් හිතුවේ තමන්ගේ නොවන සංස්කාර ගොඩක් තමන්ගේ කියලා අල්ලගත්ත නම් මගේ මගේ කියලා ඒක අනිවාර්යෙන් බිඳෙනවා පේනවා නම් පේනකොට තමයි මේක දැනෙන්නේ. දැන් පේනවා බිඳිලා යනවා. එහෙනම් කිසිම දෙයක් ආස්වාද නැහැ. අස්සසිල්ලට කිසිවක් නැහැ. කිසිම කෙනෙකුත් නැහැ. ඒ නිසා යාට බයක් ඇති වෙනවා. ඒ බය කියන්නේ හොල්මනකට රෑ 12ට මාව හසු වුණා වගේ බයක් නෙවෙයි. අවබෝධයෙන් සංස්කාර බිඳෙන බව දැනගෙන ඇති වෙනවා බයක්. සංසාර බය ඇති වෙනවා. ඔයත් ඔච්චරයි. මේ ජීවිතයේ මෙහෙමනම් සක්විත රජ වෙයි. සක්විත රජ වුණත් බිඳෙනවා. සක්දෙව් රජ වෙනවා ඒත් බිඳෙනවා. බ්‍රහ්ම රාජයෙක් වෙනවා ඒත් කල්ප ගානකින් හරි බිඳෙනවා. මෙහෙම මෙහෙම යා හොඳ දේවල් ගැන හිතන බිඳෙන බව. අපාය ගැන කොහොමත් හිතන්න දෙයක් නැහැ නේ. කොහොමත් දුකයි නේ. හැබැයි හොඳ දේවලුත් බිඳෙනවා. එහෙනම් මේකේ ගත යුතු සැනසිය යුතු අස්වැසිලි සහගත කිසිවක් නැහැ. ඒ බය ඇති වුණා ආදීනව දැක්කා. දැන් ආදීනවයි බයයි ප්‍රකට වුණා. එතන ඥාන දෙකක් පහළ වෙනවා. එකක් ආදීනව ඥානෙ අනිත් එක බය ඥානෙ. සංසාරයේ දුක සහිතයි කිසිම සතුටක් අන්තිම වශයෙන් නැහැ. අවසානයේ දුක කී කියන එක ආදීනවයක්. ඒක බයට හේතුවක්. එහෙනම් මමයේ මගේ ආත්මය කියලා ගතියුත්තක් නැත කියන ඔන්න අවබෝධය. ඕක ලබන්නේ අපි මේ භාවනා කරන්නේ. එතෙන්ට ආවොත් එයා වායි හරවන්න පුළුවන්ද? මේ එයාගේ අවබෝධය අනිත්‍ය වෙනවද ඊට පස්සේ? නැහැ. සමතය අනිත්‍ය වෙනවද? ධ්‍යාන අනිත්‍ය වෙනවද? නැති වෙනවද? හැබැයි මේ බය ආදීනව දෙකීම් බය දෙකීම සහ ඊළඟට එනවා නිබ්බිදා කලකිරීම. මේව වෙනස් කරන්න බෑ. ඒක එහෙම යනවා. ඒ කියන්නේ සක්විති රජ වුණත් ආදීනව දැක්කනේ. දෙන්න බුල හොඳම දේවල් තමයි කියන්නේ. සක්විති රජ වෙනවා, සක්දේව රජ වෙනවා. ඒකෙත් ආදීනව තියෙනවා කියලා දකින්න. බ්‍රහ්ම රාජය වෙන්න පුළුවන්. ඒකත් ආදීනවා. ඒකත් දකින්න. එහෙනම් මොනවද සංසිඳෙන්න තියෙන්නේ? අස්සසිල්ලට මොනවද තියෙන්නේ? කිසිවක් නැහැ. නිවන බමනයි කියලා තේරෙනවා. එන යාට නිබ්බිදාවක් ඇති වෙනවා. මේ ලෝකෙම වැඩක් නැහැ. ආයි පුදුනත් ඔච්චරයි. හැමතැනම දුකයි. යාට ඇති වුණා අවබෝධය යුත් කලකිරීම. ඒක පාලියෙන් කියන්නේ ඥානේ නම ආදීනව ඥානේ. අනිබ්බිදා ආදීනව ඥාණයෙන් පස්සේ නිබ්බිදා ඥාණය. මුදල මතක තියාගන්න. මේ කලකිරීම කියන එක ඇති වෙන්න ඕනේ. එතකොට සමහර විට තේරෙනවා සමහර යෝගාවචරණ දෙනවා මේක මේ දාහනේ වන්දල වැඩන්නේ. නාල වැඩන්නේ වගේ හිතෙනවා. හැබැයි ටිකක් තමන් පාලනය කරගෙන නාන්න නැති විදියට තමන්ට විතරන්නේ අනිත් මිනිසුන්ටත් කරදරයිනේ. ඒක නිසා නානවා. හැබැයි එන්නේ හිත ඇතුලේ වැඩන්නේ වගේ මොනවත් කරලා වැඩන්නේ වගේ. ඒක තියා ධර්ම ඥානයත් එක්ක සම්බර වෙන්න ඕනේ. කලකිරීමක් එනවා ඇති. කන බොන එක පව එපා වෙනවා. කෑම බීම ගන්න එක පව මහවල් දෙයක් නෙමෙයි. කණ්ඩ එපා. අතේ ගෑවෙනවා. හොදන්න ඕන. භාජන හොදන්න ඕන. අපිට දැනුන නිකන්. හිතුවොත් තේරුම් ගන්න පුළුවන් ඒක. මේ භාවනාවේදී අන්න ඒ වගේ පොඩි පොඩි දේවලුත් තේරෙන්න ගන්නවා. හුස්ම ගන්න වෙනවා. ජීවත් වෙනකොට. ඇවිදින්න වෙනවා. මිනිස්සුත් එක්ක කතා කරන්න වෙනවා. වැසිකිලි කැසිකිලි වලට යන්න වෙනවා. මේකින් එකකින් එක තේරෙන්න ගන්න මොන තරම් පීඩාවක් දප්පා මේක කාරී වදයක් කලකිරෙනවා නිබ්බිදාවේ පිටා ගත්තා කියන්නේ ඒක මිදෙන්න හිරගෙදරකට ගිහපු කෙනෙක්ට ඒක ආදීනෝ පේනවා කලින් නිදහසේ මම්මාවත්ත ලැබිද ගියා වගේ ඥාතිකවලල ගියා වගේ විනෝද වුණා වගේ හිරගෙදර බෑනේ එක තැනට වෙලා ඉන්න ඕන මේ සංසාර හිරගේ වගේ වැටිලා එයාට හිතෙනවා මේකෙන් පැනලා යන්න දැන් එහෙනම් මේක තමයි ආදීනව ප්‍රකට වීම කලකිරීම දැන් හොයන ක්‍රම කොහමද පැනලා යන්නේ කියලා. ඒකට කැමැත් ඉස්සෙල් එනවා ක්‍රම හොයන්නත් කලින් එයාට හිතනවා පැනලා යන්න ඕන කියන කැමැත්ත. මුංචිතු කම්මතා. සසරින් මිදෙනු කැමැත්ත. ඔන්න විපස්සනා භාවනා කරපු යෝගාවචරයට එන්න පුළුවන් තව හොඳ තැනක්. අපි කොච්චර කතා කරා මිනිස්සුන්ගේ ඇහුවොත් සසර හොඳද නැද්ද කියලා ආටික ආසයිනේ යන්නේ සංසාරේ. ආ ඉපදෙන්නේ නැහැ කිව්වොත් තමයි සමහර මිනිස්සු බය වෙන්නේ. ඉපදෙන්න ඕන. මදි මේ. තවස්ස පොඩ එහෙමයි. අවබෝධ නැහැ. විපස්සනා දන්නේ. ඒක නිසා ඒ සාමාන්‍ය ගොඩක් මිනිස්සු හිතන් ඉන්න තව සැප තියෙනවා අපි එකට යන්න ඕන. මේක දන්නේ කෙනා කියනවා. මේක මහ දුකම මේකෙන් ගැලවෙන්න ඕන.
සුතමාත්‍රනේ මේ කියන්නේ අහලා නෙවෙයි තමන්ම දැනගෙන තමන්ටම අවබෝධ වෙනවා මේක වැඩක් නැහැ කියලා. එතකන් කොච්චර බණ කිව්වත් තේරෙන්නේ නැහැ. ඉතින් ඩාවට පස්සේ තේරෙනවා මේකෙන් මිදෙන්න ඕන මුංචිතු කම්මතා. ක්‍රම හොයන දැන් හිරගෙදරකින් පැනලා යන නම් එක උමගක් කාරණවා. යතුරක් හදාගෙන එකෙන් දොර අරගෙන යනවා නැත්නම් අර යකඩ ගුරු කපාගෙන හරි යනවා මොකක් හරි තියෙනවනේ. ඔගේ මේකෙන් මිදෙන්න ඕන ඇදීනේ සීල සමාධි ප්‍රඥා මග විතර වෙන මොකුත් නැහැ. සතිපට්ඨාන විපස්සනා. දැන් විපස්සනා නිරිච්ච කෙන නිසා යා නැවත නැවතත් සතිමත්ව විපස්සනාවේම ඉන්නවා කියන එක තමයි යාගේ පටිසංකා ඥානෙ. අමුතුවෙන් වෙන වෑයමක් කරන්න ඕනේ මේ යන පාර හරි මේක සම්බරව යන්නයි තියෙන්නේ එහෙට මෙහෙට වැටෙන්නේ නැතුව. ඒ පාර අවසාන වශයෙන් හම්බ වෙනාට සංස්කාර පිළිබඳ මෙදහත් බවව සංකාර උපේක්ෂාව. මේ අවබෝධය කෙරෙහි එයා වැඩිපුර සතුටු වෙන්නෙත් නැහැ. සසර ගැන වැඩි බයක් ඇති කරගන්නෙත් නැහැ. බොහොම සංසිඳුණු හිතකින් ඉන්නවා. දෙපැත්තටම වැටෙන්නේ නැතුව. ඒ උපේක්ෂා ඥාණය. ත්‍යොතනින් පස්සේ ශ්‍රාවකයාට එනවා ගෝත්‍රභූ ඥාන අනුලෝම ඥාන කියලා දෙකක්. පෘථජ්ජන ගෝත්‍රය අතර ආරේ භාවයට මාරු වීම ලාට නිවනට අනුලෝම ලං වුණා කියන එක. ඒ කියන්නේ එලිපත් තියෙන නිවනේ දොරකඩ ඉන්නේ. තව ඇතුළු වෙන දොර අරගෙන යන්න විතර ඇති. සෝතාපන්න මග්ගසිත සහ ඵලසිත. ඔන්න ඔක තමයි අපේ බලාපොරොත්තු. එහෙම ක්‍රමක්‍රමයෙන් මේ සංසාර දුක් නැති ඒ මාර්ගඵල අවබෝධයටම තමයි අපේ වෑයම විය යුත්තේ. නම් මේ පැවිදි වෙච්ච පැවිදි වෙන්න ඉන්න ගිහිගෙදර ඉඳන් මේ බණ අහන අය වුණත් උත්සාහ කරන්න හැම ශ්‍රණයක මේ தත්ත්ව ටික ලැබෙන නිසා සිහියෙන් බලන් ඉන්න පුරුදු වෙන්න හැම දෙයක්ම දිහා. දැන් වහිනවා. මෙච්චර දවස් වැස්සේ නැහැ. අපි වැස්සේ නැති එකට කැමති වුණේ නැහැ ගොඩක් අය. රස්නේනේ. හැබැයි අපිට උනේ ඒක බාර ගන්නනේ. අපි කැමති වුණා හෝ අකමැති වුණා අපි අවුව බාරගත්තා. අපි එක දෙයක් කරා අපිට අවුවේ පිච්චෙන්න අකමැති. අපි අවුවේ ගමන් නොගිහින් හිටියා. නැතත් කොඩයක් දාන් ගියා. හැබැයි අපිට අවුව ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා. මොකද අපිට ලැබෙන දේ බාර ගන්න. අපි ඒ දිහා බලන් හිටියන උපේක්ෂකව අපිට අවුව නිසා දුකක් නැහැ. දැන් වහින වහිනකොට මොන කරදරයක් දැන් තෙමෙයි කියලා හිතුනොත් අන්න ඒක අපිට පීඩාවක්. නෑ වහිනව හොඳයි තෙමෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අර තිබිච්ච රස්නේ ගතිය නැති වෙලා යනවා ඒක හොඳයි. නරක වුණා හොඳ වුණා ඇත්ත කතා. මොකක්ද දැන් වහිනවා. කැමති වුණත් නැතත් වහිනවා. අන්න ඒ වගේ අපි කැමති වුණත් නැතත් අපිට එක එක ඒවා ලෝකෙ සිද්ධ වෙනවා. නින්දා එනවා, අපහාස එනවා, කැලය පැත්තට ගහනවා. අපිව මරන්න සමාජ මිනිස්සු වෙන්න පුළුවන්. අතපය කපන්න පුළුවන්, කඩන්න පුළුවන්. ඉතින් බාර ගන්න වෙනවා සාදරෙන්. බෑ කියන්න බෑනේ. අන්තිමයෙන් මැරෙන්න වෙනවා. එතකොට මේ මරණය බාර ගන්න වෙනවා. ජීවත් වෙද්දී මොනව ලැබුණත් ලැබෙන දේවල් සාදරෙන් බාර ගැනීම, ඒ දෙස බලා සිටීම තමයි පුරුදු කරන්න. ඒ උපේක්ෂාව අවශ්‍යමයි. ඒක තමයි විපස්සනාවේදීත් අපි කරන්නේ. එන පේන රූප, සද්ද, ඇහෙන ගඳ, රස, පහස, දැනෙන මේ සියල්ල කෙරෙහි උපේක්ෂකව බලාගෙන ඉන්නදී වෙන දේ බලන් ඉන්න. එනම් භාවනා පැයකදී හරිම සරලව කිව්වොත් සමාධිය නැත්තම් මෙන්න මේක කරන්න. න අපි යෝජනා කළා මෙන්න මේ පුතුන් නැති වුණත්, ධනෙ නැති වුණත්, තිබුණත් නැතත් Tamanṭa pihita pilisarana wenne me kiya deepu bhavanawa vitarai. Meke weduwa puttu hitiyat ekai nathat ekai. ධනෙ තිබුණත් ඒකයි නැතත් ඒකයි. ඥාති හිටියත් ඒකයි නැතත් පිරිවර හිටියත් ඒකයි නැතත් ඒකයි. Tamanṭa යන්න ඕන දැන Taman ගිහින් තියෙන. මේ සඳහා අපි සීල දනාටම මේ දේශනාව වීර්ය පාරමිතාවක් වෙලා ඒකාන්තයෙන් මේ අවබෝධය හිතේ තියාගෙන දවසින් දවස වෑයම් කරන්න. මේ කිව්ව ඒව ඔක්කොම ලැබිලා නැහැ තාම. මේ ලැබෙන්න පුළුවන් ලබන්න පුළුවන් දේවල් ගැනයි මම කතා කරන්නේ. ඒ ගැන කැමැත්තක් ඇති කරගන්න ඡන්දයක්. ඒ වෙනුවෙන් වෑයම් කරන්න ඒ නොයෙක් බාධකේවි අපි මේ ගමන යනකොට ඒව සියල්ලම ගෙවිලා යන්න දීලා ඕන දෙයක් වුණාවේ කියලා බලන් ඉන්න ඕනේ. සමහරවිට මෙන්න මෙහෙම කියන හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ කියනවා. ඒකත් මේ විපස්සනාවට අදාළ කතාවක්. බොහොම හොඳයි. එහෙම හිතන්න. ඕන දෙයක් වෙච්චා විගාන නෑ. දෙයක් නෑ. අන්න වචනේ. දෙයක් නෑ. දැන් මේව ගත්තොත් ඔළුවට ප්‍රශ්න කරගත්තොත් කාගේ හරි කතාවක් විස්තරයක්
අනිත් අපි භාවනා කරනට කැමති නෑ, අපි මහන්ලා ඉන්නවට කැමති නෑ, අපිට නිකන් ඇඟිල්ලෙන් අනිනවා වගේ තේරුණොත් කකුලෙන් අදිනවා, ඒවට සැලෙන්න හොඳ නෑ. ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න තමන් පුළුවන් විදියට. හැබැයි ඒව නිසා හිත දුකටපත් කරගන්නේ නෑ. විපස්සනා දන්න කෙනෙක් නම් ලෝකේ ඕන දෙයක් කරපු කියපු දෙන් අපි අපේ පාඩුවේ මේ සීල සමාධි ප්‍රඥා නිවන් මග යනවා කියන එක තමයි මේ යෝගාවචරයේ අදිෂ්ඨානෙ වෙන්නට ඕන. මොකද මෙවැනි වැඩවලට ලෝකේ අනුග්‍රහ කරන්නේ නැත. සමාදර දායකත්වේ නැහැ. කාමයන්ට බර වූ දේවල් වලට මාරපාශික අමනුෂ්‍යයෝ පවා උදව් කරනවා. මේ නිවනට බර වෙච්ච දේවල් වලට ඒ අයත් කැමති නැහැ. සුළු සුළු දේවල් වෙන්න පුළුවන්. ඒව දරා කියාගෙන යන්නට අවශ්‍යයි. එහෙම කටයුතු කරගත්තොත් අපිටත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ නිවන කියන එක හීනයක් වෙන්නේ නැහැ. ඒ නිවන තියෙන නිවනේ ස්වરૂප අපිට වැටහෙනවා මේ භාවනා. ඒ නිසා එකම දේ සිල් රකින්න අමාරුම කියන්නේ භාවනා කරන්න. භාවනා කළා මේ தত্ত্ব වලටපත් වුණාම සතිමත් වුණාට පස්සේ ඉබේටම සිල් ටික රැකෙනවා. එන ඔයティම් බැලුවට පස්සේ සීලේ ප්‍රඥාවටත් ප්‍රඥාව සීලයටත් අනුග්‍රහ කරනවා කියලා දේශනාවේ තියෙනවා. හරියට ඒක විස්තර කරනවා අතකින් අතක් හොදනා වගේ කියලා. ප්‍රඥාව තියෙන කෙනා සිල් රකින්නවා, සිල් රකින්න කෙනාට ප්‍රඥාව තියෙනවා. ওই දෙකම තියෙනවා. ඉතින් මෙතන වඩාත්ම වටිනේ තමයි ප්‍රඥාව. ප්‍රඥාව තමයි වටින්නේ. මොකද ප්‍රඥාව තියෙන කෙනා විපතට වැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. පඤ්ඤානරාණ රතනං කියනවා. ඒ නිසා ඒ ප්‍රඥාව වැඩෙනදී විශේෂයෙන්ම මේ විපස්සනා භාවනාව. ඉතින් දැන් වහින වෙලාව. ඉතින් මම යෝජනා කරනවා අපි විනාඩි 5ක් විතර, 5ක් හෝ 10ක් විතර නිහඬ වෙලා මේ වැස්සේ සද්දේ අපි අහගෙන ඉමු. මේ කියපු බණ ටික මේ වෙලාවෙම අපිට අත්දකින්න පුළුවන්. ඉතින් නිහඬව අපි සාවධාන වෙමු.
සාදු සාදු සා ධර්ම ශ්‍රවණමේ භාවනාමේ අනන්ත ප්‍රඥා පාරමී කුසලේ ඒකාන්තයෙන් අපට නිවන පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුපත්.